තරුණ පරපුරයි කියන කොට්ටාසය හැම ජාතික මැතිවරණයකදී විශේෂයෙන්ම ජනාධිපතිවරණවලදී මොකක්ද අපි දැක්ක සුපුරුදු රංගනය තරුණ පරපුරට සීනි බෝල වීසි කරලා නොයෙකුත් වැඩසටහන් පිළිබඳව බොරු ප්‍රචාර කරලා අපේ රටේ තරුණ පරපුර සහ මුලින්ම රවට්ටලා ඒ අයව දේශපාලන ආයුධ හැටියට පාවිච්චි කරලා රටේ පාලකය වෙන්න හදන ඇත්තෝ තරුණ පරපුරේ කරපිටින් රජගෙදරට ගිහිල්ලා තරුණ පරපුර සහ මුලින්ම අමතක කරා. මේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කාලයක් පුරාවටම සිදු වුණු දේ. මේ රටේ ජනගහණයෙන් 25ක් 30ක් අතර තරුණ පරපුරක් සිටින මොහොත අපි තරුණ පරපුරත් සමග සමාජ ගිවිසුමකට එළවෙන්නට කාලයක් ඇවිල්ලා තිබෙනවා. සුපුරුදු පරිදි මැතිවරණ කේන්ද්‍ර කරගත් ජනාධිපතිවරණ කේන්ද්‍ර කරගත් පොරොන්දු මල්ල නිර්මාණය කරලා බොරුවෙන් වංචාවෙන් මුසාවෙන් මුලාවෙන් ඒ තෑගි මල්ල ඒ පච මල්ල තරුණ පරපුරට අලෙවි කරනවා වෙනුවට මෙවර මම අදහස් කරනවා තරුණ පරපුරක් සමග සමාජ ගිවිසුමකට එළවෙන්න. ඉංග්‍රීසියෙන් කියන්නේ social contract කියලා. මොකක්ද මේ සමාජ ගිවිසුම? මේ සමාජ ගිවිසුම තමයි අපේ රටේ තරුණ පරපුරට නිදහසේ හිතලා නිදහසේ තමන්ගේ නිත්‍යානුකූල ක්‍රියාකාරකම් ඉෂ්ට සිද්ධ කිරීමේ පරිසරයක් වටපිටාවක් නිර්මාණය කරලා තරුණ බලාපොරොත්තු වල ඒ තරුණ සිහිනවලට ඒ සිහින සැබෑ කරවන ජාතික තරුණ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි මේ තරුණ පරපුරත් සමග මම ඇති කරගන්නට බලාපොරොත්තු වෙන සමාජ ගිවිසුමේ ප්‍රධාන අරමුණ. අපේ රටේ තරුණ පරපුර අති දක්ෂ පරපුර. නමුත් මේ අති දක්ෂ පරපුරට රටේ තීන්දුව තීරණ ගැනීමේ යාන්ත්‍රණය තුළ කිසිම ඉඩක් නැහැ. තරුණ සිතිවිලි ගැන කතා කරනවා මැතිවරණ වේදිකාවේ. බලය ලැබුණු හැටි යන්නේ යල් පැන ගිය අදහස්වල. තරුණ පරපුරේ කැකෑරෙන පිපාසයක් තිබෙනවා වේගෙන් සීග්‍රෙන් ප්‍රගතිශීලී ගමනක් යන සාර්ථක ගමනක් යන ඉලක්ක සහිත ගමනක් යන එවන් පරපුරක් දේශපාලන පොරොන්දු වලට යටපත් කර අනාථ කිරීම මම දකින්නේ කරන්න පුළුවන් ලොකුම පාප කර්මයක් හැටියට. ඒ නිසා තරුණ පරපුරට රටේ තීන්දුව තීරණ ගැනීමේදී ඒ අයටත් ඒ අයගේ අදහස් උදහස් වලට තීන්දුව තීරණ ගැනීමේ ආයතනවල සභාවල ඒ හඬට ලොකු ඉඩක් ලබා දෙන්නට ඕන. ලොකු තැනක් ලබා දෙන්නට ඕන. මම නිර්මාණය කරන සමාජ ගිවිසුම තුළ අනිවාර්යෙන්ම තරුණ පරපුරට මේ රටේ රට පිළිබඳව ජනතාව පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේ සම්දිස්ථානවල විශාල ඉඩක් ලබා දෙන්නට මම අදහස් කරනවා කියන එක මම බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. තරුණයාගේ බලාපොරොත්තුව තිබෙන්නේ වේගවත් ගමනක් යන මේ තරුණ පරපුර රාජ්‍ය පාලනේ සැබෑ කොටස්කරුවන් බවට පත් කරගත්ත කොයි තරම් වේගවත් ගමනක් රටක් හැටියට අපිට යන්නට පුළුවන්. තරුණයෝ ළඟ ප්‍රශ්නවලට විසඳුම් තිබෙනවා. නිර්මාණශීලී අදහස් තිබෙනවා. යල්පැන ගිය රාමුවෙන් පිට පැනලා අලුත් විදිහට හිතලා තරුණ අදහස් තුලින් නැවුම් ක්‍රමවේද තුලින් ප්‍රශ්න විසඳනකොට රටක් හැටියට අපි ඉමහත් ප්‍රගතියක් ලබන සත්‍ය වශයෙන්ම සෞභාග්‍ය කරා රට යන තරුණ පරපුර ඒකරාශී කරලා තරුණ පරපුර සම්බන්ධ කරගෙන අපි තරුණ ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරන තරුණ ප්‍රඥප්තිය කියන්නේ බොහොම ලස්සන වචනයක්. එතනින් අපි නතර වෙන්නේ නැහැ. තරුණ ප්‍රඥප්තියට අපි නෛතික වටිනාකමක් එකතු කරලා මේ රටේ තරුණ පරපුර නිර්මාණය කරන තරුණ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කරලා අපි අත්සන් කරන සමාජ ගිවිසුමට නව යථාර්ථයක් ලබා දීලා දශක ගණනාවක් මුළුල්ලේ තරුණ පරපුරට කරපු බොරුව වංචාව මුසාව මුලාව හකුලා දමලා තාරුණ්‍යයේ කේන්ද්‍ර කරගත් රට ගොඩනගන වැඩසටහනක් සජිත් ප්‍රේමදාස වියත් කරනවායි කියන එක ඉතාමත්ම අභිමානයෙන් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.